අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. වෙනද වගේම අපි සූදානම් පැත්ත ගියත් ඇත්ත කියන්නට අද හිරු 6:55 බහමුණ මම සාරංගපතිරණ. මම ප්‍රසාද නිමන්තිකා විජේරත්න ප්‍රථමයෙන් හිරු ප්‍රවෘත්ති සිරස්තල. වසභී මියගිය සැමියාගේ වියෝව දරා ගැනීමට නොහැකිව මවක් සහ දරුවන් තිදෙනෙකු සියදිවි හානි කරගනි. පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ගැසට් පත්‍රය ලබන බදාදා නිකුත් කරන බව විශේෂ බහර ඇමති කියයි. පක්ෂ නායකයා කියූ දේ ජාතික නිදහස් පෙරමුණ යලි තහවුරු කරයි. පාර්ලිමේන්තුවට බෝම්බ වැටෙන්න ඕන, හෙන ගහන්න ඕන, උකාපාතය මේ පාර්ලිමේන්තුවට වැටිලා සමතලා වෙලා යන්න. දේශ ප්‍රේමීන් සහ දේශද්‍රෝහීන් හඳුනා ගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් දර්ශකයක්. යාපනයේ අරියාලේ ප්‍රදේශයේ නිවසක නිදිපතිරුවේම මියගොස් සිටි එකම පවුලේ මවකගේ සහ දරුත් දෙනෙකුගේ මනසිරු අද දහවල් යාපනයේ පොලිසිය සොයාගත්තා. මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ අයිස්ක්‍රීම් වලට වසදමා දරුවන් තිදෙනාට දී අදාළ කාන්තාවද ඒවා අනුභව කරන්නට ඇති බවට සැක කෙරෙන බවයි. යාපනයේ පොලිසිය අදාළ මලසිරුරු අද දහවල් සොයාගනු ලැබුවේ අරියාලේ මාම්බරන් මන්සන්දියේ ඒවී මාර්ගයේ නිවසකින්. පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ අද පෙරවරු 11ට පමණ අයිස්ක්‍රීම් මිලට ගෙන විත් වස මිශ්‍ර කර ඒවා දරුවන්ට දී ඇති බවයි. පසුව ඔවුන් සිව් දෙනා පැදුරක නිදාගෙන ඇති බවට පරීක්ෂණවලින් අනාවරණ වූ බව යාපනයේ පොලිසිය පවසනවා. මෙම මලසිරුරු ප්‍රථමයෙන් දැක ඇත්තේ අසල නිවසක පදිංචි පුද්ගලයෙක්. සිද්ධිය වූ නිවසේ වෙනදාමෙන් ඇසෙන ශබ්දය නොමැතිවීම හේතුවෙන් ඔහු එම නිවස තුළට ගොස් තිබෙනවා. එහිදී ඔහු දැක ඇත්තේ දරුවන් තිදෙනාගේ සහ මවගේ නාසයෙන් සහ මුඛයෙන් රුධිරය පිටතට විත් තිබූ ආකාරයයි. අයියා මල්ලි මල්ලිගේ බිරිඳ කියන තුන්දෙනෙක් තමයි මේ සල්ලි ටික අරගත්තේ. අයියාගේ නමට ලක්ෂ 10ක චෙක් එකකුයි මල්ලිගේ නමට කෝටියක චෙක් එකකුයි දුන්නා. මාස 6කට විතර පස්සේ ඒ අය දීපු චෙක් ටික බැංකුවට දැම්මා. ඒත් ඒව රිටර්න් වුණා. ඒ වෙනකොටත් අර මල්ලි ස්විට්සර්ලන්තේ. අයියා කියලා තිබුණා පුළුවන් නම් සල්ලි ටික ගන්න කියලා. ඊට පස්සේ අධිකරණේ නඩු දාලා එතනින් ලක්ෂ 10ක් අරන් දුන්නා. නමුත් කෝටිය ලැබුණේ නැහැ. සිද්ධියෙන් මියගිය මවගේ වයස අවුරුදු 28ක් වන අතර පුතුන් දෙදෙනාගේ වයස පිළිවෙලින් අවුරුද්දක් සහ අවුරුදු 2ක් වනවා. මියගිය දියණියගේ වයස අවුරුදු 4ක්. මේ දරුවන්ගේ පියාද මීට මාස කිහිපයකට පෙර මියගොස් ඇත්තේ වසපානය කිරීමෙන්. 28 හැවිරිදි මව මිය යෑමට පෙර ලිපි දෙකක් ලියා තිබුණා. ඉන් එකක් යොමු කර තිබුණේ යාපනයේ මහාධිකරණ විනිසුරු එම් ඉලංචෙලියන් මහතාටයි. මගේ මහත්තයා 2017 සැප්තැම්බර් මාස 3 වනදා 1,17,00,000 පුද්ගලයෙකුට ණයක් දීලා තිබුණා. ඔහු එම මුදල මගේ මහත්තයාට නොදී රැවැට්ටුවා. ඒක මගේ දරුවන්ගේ තාත්තට දරා ගන්න බැරි වුණා. ඒ නිසා ඔහු අපි අතහැරලා ගියා. මගේ මහත්තයාගේ වියෝව මට දරා ගන්න බෑ. දරුව හැමතිස්සෙම අහනවා තාත්තා කෝ කියලා. තාත්තා මිය ගියා කියලා එයාලට අවබෝධයක් නැහැ. ඔවුන් හැමතිස්සෙම තාත්තා ආවහම අපි උද්‍යානයට යමු කියලා කියනවා. මම කොහොමද මේව දරා ගන්නේ? කොච්චරකල් මම දරුවෝ රවට්ටන්නද? අපේ මරණවලට ශ්‍රී ශංකර්ගේ භාර්යාව වන සුගන්‍යා හා ශ්‍රීධරණ යන අය වග කියන්න ඕනේ. ඇය අනෙක් ලිපිය ලියා තිබුණේ පවුලේ ඥාතීන්ටයි. මට සමාවෙන්න. ඉපදෙන සියලු දෙනා දවසක මිය යනවා. දරුවන් සමග සතුටින් ඉන්න සිහින මැවූ මගේ සිහිනයාද බොඳ වෙලා යනවා. අපේ අවසන් කටයුතු මගේම ඥාතීන් විසින් සිදු කරන්න. ඒක සැමියාගේ ඥාතීන්ට දෙන්න එපා. අවසන් කටයුතු සරලව සිදු කරන්න. පළාත් පාලන මැතිවරණයට අදාළ ගැසට් නිවේදනය ලබන බදාදා නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිස මුස්තාෆා මහතා පවසනවා. ඔහු සඳහන් කළේ අඹගමුව සහ නුවරඑළිය යන ප්‍රාදේශීය සභා දෙක වෙන් කළ ආකාරය කැබිනට් මණ්ඩලයට ඉදිරියේදී දැනුම් දෙන බවයි. මා බලාපොරොත්තු වෙනවා අමගමුව සහ නුවරඑළිය කියන ප්‍රාදේශ සභා දෙක හඩපු ආකාරය කැබිනට් මණ්ඩලයට දනුවත් කරන්න. ඉන් පසුව බදාදා මා බලාපොරොත්තු වෙනවා මෙය ගැසට් කරන්න. ජනවාරි මාසයේ ඉලක්කයට අනිවාර්යයෙන්ම අපි ඡන්දය පවත්වනවා. මට ඡන්ද දිනය නියම කරන්න බෑ. හැබැයි මට ඡන්දර අවශ්‍ය කරන පිච් එක හදලා දෙන්න පුළුවන්. මැතිවරණ කොමසාරිස් කිව්වනේ බෝලේ අත ගහා ඉන්නවා කියන එක. මම බෝලේ අත ගහා හිටියේ නෑ. මම කරේ ජනතාවට ඡන්දයක් කිරීමට අවශ්‍ය කරන වාතාවරණය සැකසීම. මම කවදාවත් බොරු කියලා නැහැ. මම ඉතින් සහතික කරන්නේ මට මේක කරන්න පුළුවන් නිසා. පිච් එකයි බෝලේ දෙකම ලෑස්ති කියලා කියන්නේ.
මැච් එක තීන්දුව කරන්නේ මම නෙවෙයි. එතුමා ක්‍රිකට් වලට හුඟක් ආස ඇතිනේ. මට මේ බෝලේ අතක ගහින්න අවශ්‍යතාවයක් නැහැ. වැඩිදුරටත් අදහස් දක්වූ අමාත්‍යවරයා තමුන්නාංශල දැනගත යුතු දෙයක් තමයි සුළු ජාතික පක්ෂ සම්බන්ධයෙන් යම් සංශෝධනයක් වැරදි ලෙස සිංහල භාෂාවෙන් සටහන් වෙලා තියෙනවා. ඒ වගන්තියේ තියෙන්නේ ඕනෑම දේශපාලන පක්ෂ 120%කට වඩා අඩු ප්‍රමාණයක් ලැබලා මන්ත්‍රීවරු 3 දෙනෙකුට අඩු ප්‍රමාණයක් ලැබුව අවස්ථාවකදී කාන්තා නියෝජනය අනිවාර්ය නොකිරීම. නිලධාරී කෙනෙක්ගේ වැරද්දක් නිසා තමයි ඒ සිදු වෙලා තියෙන්නේ. නීතිපතිතුමා සහ මැතිවරණ කොමිසම ඒ සම්බන්ධයෙන් දුන් උපදෙස් මත අපට සංශෝධනයක් ඉදිරිපත් කරන්න සිදු වෙලා තියෙනවා. මේ ඡන්දය පරක්කු නොවන ආකාරයට එය සම්මත කරගන්න අද මාර්ගමති පැවති උත්සවයකින් අනතුරුව අමාත්‍ය මහින්ද අමරවීර මහතාද පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අදහස් පළ කළා. ගොඩක් කට්ටිය සූදානම් නැතුව හිටියා මේ කල්යනවා කියලා. නමුත් අපි කිව්වා හැම වෙලාවෙම ජනවාරි මාසයේ මැතිවරණය තියෙනවා කියලා. ඒ නිසා අපේ කියපු දේ තමයි වෙලා තියෙන්නේ. මැතිවරණ කොමසාරිස්තුමාට මම දැක්ක කියලා තියෙනවා දේශපාලඥයන්ගේ නැකත්වලට අනුව අඩුතු කරන්නේ නැහැ කියලා. නමුත් ජනවාරි මාසේ අපි දෙන්න නැකත් තමයි මැතිවරණයට ගන්න පුළුවන්. මේ අතර තම ප්‍රදේශයට වෙනම ප්‍රාදේශීය සභාවක් ඉල්ලමින් කල්මුනේ සයින්ද මරුදු ප්‍රදේශයේ ජනතාව අද විරෝධතාවක නිරත වුණා. ඒ සයින්දමතුරු ජුම්මා දේවස්ථානයේ අද දහවල් පැවති දේවමෙහෙයන් අනතුරුවයි. දේවස්ථානයේ සිට පාගමනින් සයින්දමරුදු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත පැමිණි විරෝධතාකරුවන් ප්‍රාදේශීය ලේකම්වරයා වෙත සංදේශයක් බහර දීමටද කටයුතු කළා. මෙම විරෝධතාව හේතුවෙන් අක්‍රේපත්තු කල්මුනේ ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනයටද බාධා එල්ල වුණා. උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා පසුගිය සතිය පුරාවටම විටින් විට පැවසුවේ සයිටම් ගැටලුව සම්බන්ධයෙන් වන රජයේ අවසන් විසඳුම අද දිනේ ප්‍රකාශයට පත් කරන බවයි. නමුත් බොහෝ පාර්ශ්වයන් උනන්දුවෙන් බලා සිටි එම විසඳුම අද දිනේ ප්‍රකාශයට පත් වුණේ නැහැ. මලවේ සයිටම් ආයතනය මගින් වෛද්‍ය උපාධිය ලබා දීම සම්බන්ධයෙන් පසුගිය වසර කිහිපය පුරාවටම සමාජයේ විවිධ පාර්ශ්වයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වුණා. බොහෝ අවස්ථාවන්වලදී රජයේ විටින් විට සයිටම් ගැටලුව විසඳීම සඳහා විසඳුම් ඉදිරිපත් කළද ඉන් එක් යෝජනාවක් හෝ සාර්ථක වූයේ නැහැ. කෙසේ වෙතත් පසුගිය 19 වෙනිදා පාර්ලිමේන්තුවේදී උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා පැවසුවේ දින කිහිපයක් තුළ රජයේ පාර්ශ්වයෙන් සයිටම් ගැටලුව සම්බන්ධයෙන් ලබා දෙන අවසන් විසඳුම ප්‍රකාශයට පත් කරන බවයි. හරිෂත් සිල්වා මැදිහත් වෙලා අපි සාකච්ඡා කළා රජයේ විසඳුම තියෙනවා. ලබන සතුදා ජනාධිපතිතුමා රජයේ ස්ථාවරය ඉදිරිපත් කරනවා. හැබැයි සයිටම් එක වහන්නේ. ඉන් අනතුරුව පසුගිය 23 වෙනිදාද කිරියල්ල අමාත්‍යවරයා අවසන් විසඳුම ලබා දෙන දිනේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. අවසන් තීරණය කරන්නේ නැහැ. නමුත් සයිටම් ගැටලුව විසඳන්න යෝජනා වගේක් සාකච්ඡා වුණා. ඒක මේ සතිය ඇතුළත අපි පොලිෂ් කරලා ඉදිරිපත් කරනවා. එමෙන්ම පසුගිය 25 වෙනිදා සයිටම් ගැටලුව සම්බන්ධයෙන් අවසන් විසඳුම ලබා දෙන දිනය පිළිබඳව කිරියල් අමාත්‍යවරයා පැවසුවේ මෙවැන්න. ජනාධිපතිතුමා සඳහන් අපිත් එක්ක සාකච්ඡා කෙරුවා. අපි යෝජනාවක් හදාගත්තා සියලු දෙනාම සතුටු ආකාරයට කතලේක මගින් ජනාධිපතිතුමා සිකුරාදා වගේ වෙලකට ඉදිරිපත් කරයි. කෙසේ වෙතත් අද පෙරවරුවේ පැවති උත්සවයකින් අනතුරුව උසස් අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ තවත් පැය කිහිපයකින් සයිටම් ගැටලුව සඳහා රජයේ අවසන් විසඳුම ප්‍රකාශයට පත් කරන බවයි. අද සයිටම් එක මොකද වෙන්නේ? දැන් මෙච්චර කාලෙක ඉන්නකෝ තව පැය කිහිපයක් සයිටම් වහනවා කියන්නේ. ඒක ඇත්ත වශයෙන්ම හරියට මට කියන්න බෑ. තව වැඩි කාලයක් නැන්නේ පැය කිහිපයක් තියෙන පොඩ්ඩක් ඉවසක තියෙනවා. චෝදනාව වෙන්නේ අමතිවරු දෙදෙනෙක්ගේ වමනාව මත තමයි මේක මෙච්චර දවස් හැදගෙන යන්නේ. රටේ අච්චර විරෝධතාවයක් තිබෙද්දි කවුද මේක පටන් ගත්තේ? අපිද? ඒත් එමතුමා එහෙම කියලා බේරෙන්න බෑ නේද? ගිය ආණ්ඩුව කාලේ මහින්ද රාජපක්ෂ තමයි මේකට පටන් ගත්තේ. ඉතිහාසය දන්නේ නැතුව ප්‍රශ්න අහන්න ඉන්නපො. හර්ෂසිල්ලා මහත්තයාගේ කමිටුණු කියනවා මේක අනිවාර්ය වහිවියොත් කියලා. ඔබතුමාගේ ආණ්ඩුවේ ඉන්න පුජ්‍යලේ. හරි හරි. ඒත් එමතුමා මොකද මේ දේ සිද්ධ වෙන්නේ නැත්තේ? ඔයාට ප්‍රශ්න නම් අයිතියක් නැහැ. මොකද ඔයා මේක ඉතිහාසය දන්නේ නැහැ. නෑ එමතුමා. හර්ෂසිල්ලා මහත්තයාගේ කමිටුවේදීත් එහෙම කියනනේ. මේ අතර සයිටම් විරෝධී ජනපෞර සංවිධානය අද පස්වරුවේ පැවැත් වූ රැස්වීමකින් අනතුරුව රජයේ අවසන් විසඳුම නොලැබීම පිළිබඳව අදහස් පළ කළා. පෞගේ දවස්වල මේකේ ප්‍රමිතියට අදාළ කරන දේවල් එළියට ආවා. ඒ ප්‍රමිතියට අදාළ කරන දේවල් මේ ආයතනයේ නැති නිසා මේගොල්ලෝ නැවතත් මේ සම්බන්ධයෙන් කල්ැදීමක් කරනවා වෙන්න පුළුවන්. කොහොම වුණත් ආණ්ඩුව පැත්තේ කියන කතා ගැන විශ්වාසය නොතබා සටන්කාමී බලවේග අඛණ්ඩව අරගලය කරගෙන යනවා. අවසාන විසඳුම මේ අරගලය කරන බලවේගවල ඉල්ලීම හැර වෙන මොන ඉල්ලීමක්වත් විසඳුමක් වෙන්නේ නැහැ. දෙමව්පියෝ කීප දෙනෙක් මිය ගියොත් එම ආණ්ඩුව ඒ වගකීම කරේ තියා ගන්න ඕන. මෙච්චර කෑ ගන්න ඕනද යහපාන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙනවනම්.
දේශ ප්‍රේමීන් සහ දේශ ද්‍රෝහීන් කවුරුන්ද යන්න මහ ජනතාවට හඳුනාගත හැකි දර්ශකයක් සකස් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදිනිය මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. මේ අතර අදත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් වූ යෝජනාවලිය පිළිබඳ පක්ෂ විපක්ෂ අදහස් පළ වුණා. ජාතිවාදී කොලහලයක් ඇති වුණා. ඔය ඒකීය වචනය යෝජනා කළේ මමයි ව්‍යවස්ථාවේ. ඒ අනුව තමයි ඒකීය කියන වචනය 6 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සමග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් වුණේ. මේ ඒකීය කියන වචනය පිළිබඳව අද විශාල සංවාදයක් රට ඇතුළේ ඇති වී තිබෙනවා. කොහොම වුණත් මේ මාසේ 30-31 මේ පිළිබඳ පාර්ලිමේන්තුව තුළ විවාදයක් පැවැත්වෙනවා. නිකුත් කර ඇති වර්තමාන පත්‍රිකාව අනුව. එනිසා මම එක්සත් ජාතික පක්ෂයේ බුද්ධ චීවරයේ සුවඳ දන්නේ ඇමතිවරුන්ගෙන් මන්ත්‍රීවරුන්ගෙන් මම ඉල්ලා හිටිනවා කරුණාවෙන් මේ ව්‍යවස්ථාවට විරුද්ධව ඡන්දය පාවිච්චි කරන්න. මෙය සම්මත කිරීමට ඉඩ දෙන්න එපා. 77 ජයර්ජයවර්ධන මැතිතුමා ව්‍යවස්ථාව හඳුන්වා දෙද්දී මේක බහුබූත ව්‍යවස්ථාවක් මේක විසි කරලා දාන්න ඕනේ කියලා විරුද්ධ වෙච්ච අය දැන් මේ ව්‍යවස්ථාව තියාගන්න ඕනේ කියලා පුරසාරම් දොඩනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට වගකීමක් තියෙනවා මේ අවස්ථාව ප්‍රයෝජනෙට අරගෙන මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න. මේ ව්‍යවස්ථාවට විරුද්ධ වෙන සියලුම දෙනාගේ එකම අභිප්‍රාය ඒකාධිපති බලය මේ රටේ ජනතාව දැනුවත් නොකිරීම නිසා තමයි අද විපක්ෂයට පුළුවන්කම ලැබිලා තියෙන්නේ මේ රට දෙකට කරනවා කියන බුරු ප්‍රකාශයක් කරන්න. අලුත් ව්‍යවස්ථාව මේ මර උගුල මේට විරුද්ධව නැගීගෙන එන කරුතර මහා සංගරත්නයේ හඬපවා යටපත් කරන්නට උත්සාහ කරනවා. මේ වගේ 50 ගානක් ඇතුලේ දාලා මේ පෙරහුරුවක් කරලා පෙන්වන්නේ බැංගලුවත් අපි මේ දේ කරන්න කියලා. එවැනි පාපිෂ්ට අරමුණු ඉෂ්ට කරගන්න තමන්ගේ පිටරටවල ඉන්න බෙදුම්වාදීන් සතුටු කරන්න මේ වෙනකොට නොකරන දෙයක් නෑ. මේ ඉතාමත්ම සරල දේවල් නේ. මීට වඩා ඉතා බැර අරමුණු දේවල් ඉදිරි අනාගතයේදී මතුවේ. මේ අහපාන වැදගත් දෙයක් තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට දෑත ශක්තිමත් කරේ එතුමාට මුක්කු ගැහුවේ අපි. නිමල් සිරිපාල සිල්ලා ඇමතුමාලා එතුමාගේ මැතිවරණ පොරොන්දුර විරුද්ධව ගියේ. අද උදාරවට කතා කරනවා. එහෙම කතා කරේ නෑ. එහෙම කිව්වේ නෑ. එමුනේ නෑ කියලා. අපි සියලු දෙනා අපේ ජීවිත කැපකිරීම කරලා සිද්ධ කරේ. විධායකයේ අවශ්‍ය කරලා අලුත් ව්‍යවස්ථාවක් හදලා ඒ ව්‍යවස්ථාව තුළ රට ගොඩනගන අවශ්‍ය වැඩපිළිවෙළ හදනවා කියන කාරණා. අද ඒක සිද්ධ වෙන්නේ නෑ. ඒක සිද්ධ නොකරන්න ප්‍රධානම හේතුව මේ යහපාලට මුක්කු ගහපු මැති ඇමතුවරු මේ යහපාලනේ අවුල් කරන්න කටයුතු කරනවා. මේ ආණ්ඩුව බලයට ආවේ ජනාධිපති ක්‍රමයේ අවශ්‍ය කරනවා කියලා. ඒ ව්‍යවස්ථා සම්තුලිත ජනාධිපති ක්‍රමයේ ගැන කතා කරන්නේ නෑ. අද ඒ විධායක බලතල ගැන කතා කරන්නේ නෑ. මෛත්‍රීපාල ජනාධිපතිතුමා නායකත්වයෙන් දරන මේ රජය තුල කිසිසේත්ම රට බෙදෙන ඒකීයභාවය නැති වෙන ෆෙඩරල් ඇති වෙන උතුරු නැගෙනහිර ඒකාබද්ධ වන බුද්ධාගමට හිමිතැන අඩු වෙන කිසිදු දෙයකට අපි අපේ අත උස්සන්නේත් නැහැ. අපි ඒක සම්මත කරගන්න ඉඩ දෙන්නේත් නැtei කියන එක අපේ ස්වාමින් වහන්සේලටත් අපේ ජනතාවටත් කියන්නේ මේ ගැන කලබල වෙන්න එපා. කාට හරි ඕන වෙන්නේ නැති රට බෙදන්න. හැබැයි ඒ දෙයට ඉඩ දෙන්නේ නැහැ අපි. අපි සියලුම වෘත්තීය සමිතිත් එක්ක එකතු වෙනවා. අපි සියලුම විද්වත් සංවිධානයක් එකතු වෙනවා. අපේ පුරවැසියෝ වෙලා හෝ නොවි ඉන්න මේ නැත්තම් පිටරට පුරවැසියෝ වෙනුවෙන් කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධානවලට අපි එකින් එක පාරලා ගන්නවා ඒ අයව. දෙවේදිනුත් ඇතුළත මහජනතාවට හඳුනාගත හැකි දර්ශක ක්‍රමයක් අපි ඉදිරිපත් කරනවා ඉදිරියේදී. දර්ශක තුලින් මහජනතාවට හඳුනා ගන්න පුළුවන් දේශ හිතයිෂී පුද්ගලයෙක්ද දේශ ද්‍රෝහියෙක්ද කියන එක. ඒ විදිහට තමයි අපිත් මේ තියෙන විද්වත්භාවය අපේ තියෙන ප්‍රඥාව පාවිච්චි කරලා තමයි කටයුතු කරන්න කියන එක ඉතාමත්ම වගකීමෙන් ප්‍රකාශ කරනවා. මේ රට විකුණන පිරිසක හඳුනාගත හැකි දර්ශීය ලක්ෂණ අපි ඉදිරිපත් කිරීම සඳහා අපි දැනට කමිටුවක් පත් කරලා කටයුතු සංවිධානය කරගෙන යනවා. ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පීසිරි විජයනායක මහතා පිළිබඳව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පක්ෂය තවදුරටත් සාකච්ඡා කරමින් සිටින බව එම පක්ෂයේ නියෝජ්‍ය නායක ජයන්ත සමරවීර මහතා පවසනවා. අද පක්ෂ මුලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින් ඔහු මෙය බව සඳහන් කළ අතර එෙහිදී ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකලාපය පිළිබඳවද අදහස් පළ කළා. 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එනකොට ඒකට විරුද්ධව මරාගෙන මැරෙන සටනකට අවතීර්ණ වෙච්ච ජනතා විමුක්ති පෙරමුණ 13 පූර්ණව බලාත්මක කරන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන අතුරු වාර්තා එනකොට ජනතා විමුක්ති පෙරමුණ ඒකට රෝස මලින් පවන් සලනවා. ජනතා විමුක්ති පෙරමුණ එකඟද නැද්ද කියලා කියන්න ගැලින් නිකම් බොරු බයිල කිකියා ඉන්නපා. ජනාධිපතිවරයාට පළාත් සභාවක් විසුරුවා හැරීමට තිබෙන බලතල අයිමි කළොත් අපේ රටේ පළාත් සභාව තමයි බලවත් වෙන්නේ, පාර්ලිමේන්තු නෙවෙයි. එතකොට මේ පාර්ලිමේන්තුව එතකොට තිබිල වැඩක් නැහැ. මේ පාර්ලිමේන්තුවට බෝම්බ වැටෙන්න ඕන, හෙන ගහන්න ඕන. ඒ අර උල්කාපාතයක් මාතරට වැටෙනවනේ, ඒකේ ඉතුරු කොටස මේ පාර්ලිමේන්තුවට වැටිලා මේ පාර්ලිමේන්තුව සමතලා වෙලා යනවා. ජීවිත පූජාවෙන් හරි නව ව්‍යවස්ථා සංශෝධනය වැළැක්වීම සඳහා අපි කටයුතු කරනවා. ඒ කටයුතු කරද්දී අපේ සගයෝ පක්ෂයේ අභ්‍යන්තරෙන් දෙකඩ කරන්න හදනවා, එක එකිනෙකා බිලිබා ගන්න හදනවා, කෝටි ප්‍රකෝටි මුදල්
අපේ යට ලංසු තියෙනවා මේ වෙලාවේ. අපේ පක්ෂයේ ජාතික සංවිධායක පිසිරි විජේනායක සහෝදරයා ඊයේ පෙරේද ප්‍රකාශයක් නිකුත් කරලා තිබ්බා. පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ අනුමැතියකින් තොරව අපේ පක්ෂේ නායක විමල් විරුවන් සහෝදරයා ප්‍රකාශයක් කළා කියලා. නෑ. කාටවත් අපිටවත් පක්ෂ නායක විමල් විරුවන් සහෝදරයාටවත් අපිට මාධ්‍යයට ගිහිල්ලා කියන්න ඕන වචන කියලා දෙන්නේ නෑ. අපි ගිරාපෝතකයෝ නෙමෙයි. මේ නව ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක වුණොත් අපේ රටේ පාර්ලිමේන්තුව වැඩක් නෑ. ඒ අනුව තමයි විමල් විරුවන් සහෝදරයා කිව්වේ මේ පාර්ලිමේන්තුවට උඩින් ඇවිල්ලා බොම්බ වැටෙන්න ඕනේ කියලා. ඒක වෙන්න ඕනේ. හැබැයි ඒක පියසිරි විජේනායක සහෝදරයාට අවබෝධයක් නෑ. ඇයි? පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ මධ්‍යම කාර්ය සභාවේ ආදී කවවල නොසිට ඔහු එකපාරම මේ වගේ ප්‍රකාශයක් කළා. ඒක දේශපාලන වරදක්. පක්ෂයේ සාකච්ඡා කරගෙන ඉන්නවා මේ පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියලා. පක්ෂ හඩන්නේ. ඒක විජේනායක සහෝදරයාට අදාළද නැද්ද කියලා එයා ඉදිරියේදී පෙන්නා. ඒක ඉදිරියේ එයාගේ භාවිතාවත් එක්ක බලමු. එතුමා මේ පක්ෂය දෙකඩ කිරීමේ කොන්ත්‍රාත්තුවක් බාර අරගෙන මේ කටයුතු කරා. දැන් මේ පිළිබඳ නිගමනයකට එහෙම කල් වැඩි. ඒක අපි බලමු ඉස්සරහට. මහබැංකුව බැඳුම් කර නිකුතුව සම්බන්ධ විමර්ශනය කරන ජනාධිපති කොමිසමට එරෙහිව ජ්‍යෙෂ්ඨ මහබැංකු නිලධාරියෙකු ගුණකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ශ්‍රේෂ්ඨ අධිකරණය අද කල් දැමුවා. ඒ පෙත්සම සලකා බැලීමේ කටයුතුවලින් ඉවත් වන බව විනිසුරුබරයෙකු ප්‍රකාශ කිරීම හේතුවෙන්. මෙම පෙත්සම ගුණකර තිබෙන්නේ ප්‍රශ්නගත බැඳුම් කර නිකුතුවකදී සේවක අර්ථ සාධක අරමුදල වෙනුවෙන් ලන්සු තැබූ එස් පදුමනාපන් මහතා විසින්. ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් දප්පුලද ලිවේරා මහතා ප්‍රමුඛ බැඳුම් කර කොමිසමේ නීතිපති දෙපාර්තමේන්තු කණ්ඩායමේ සියලුම සාමාජිකින් හා නීතිපති දෙපාර්තමේන්තුව එක් වගඋත්තරකාර පාර්ශ්වයක් ලෙස පෙත්සම්කරු නම් කර තිබෙන්නේ අනෛතික ලෙස නීතිපති දෙපාර්තමේන්තු කණ්ඩායම තමන්ගෙන් ප්‍රශ්න කළ බවට පවසමින්. ඊට අමතරව පෙත්සම්කරු පවසන්නේ ප්‍රශ්න කිරීමේදී නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරන රජයේ නීතිඥයින් තමන් හා පවුලේ සාමාජිකින්ට තර්ජනය කළ බවත් ඔවුන් නින්දාවට පත් කළ බවයි. මෙම තත්වය මත සිය මූලික අයිතිවාසිකම් කඩවීම හේතුවෙන් පෙත්සම විභාග කර අවසන් වනතුරු තමන්ගෙන් යළි ප්‍රශ්න කිරීම අත්හිටුවමින් නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු ඉල්ලා තිබෙනවා. මහබැංකු අධිපතිවරයා සහ මහබැංකුව මෙන්ම බැඳුම්කර කොමිසමේ සාමාජිකින්ද වග උත්තරකරුවන් කරමින් පෙත්සම්කරු පවසන්නේ තමන් සේවයෙන් පහකිරීම හෝ චෝදනාපත්‍රයක් ලබාදීම වළක්වාලමින්ද නියෝගයක් නිකුත් කරන ලෙසයි. අදාළ පෙත්සම අද සිසිරද ආබ්‍රු ප්‍රියන්ත ජයවර්ධන හා විජිත් මලල්ගොඩ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ එකඳ වූ අතර එදී විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ පෞද්ගලික හේතුන් මත පෙත්සම සම්බන්ධයෙන් කටයුතුවලට මැදිහත්වීමට තමන් අකමැති බවයි. විනිසුරු සිසිරද ආබ්‍රු මහතා සඳහන් කළේ තමන්ද එම ස්ථාවරයේම සිටින බවයි. නමුත් විනිසුරුවන් නොමැතිනම් පෙත්සමේ කටයුතුවලට සහභාගි විය හැකි බව විනිසුරුවරයා ප්‍රකාශ කළා. විනිසුරු විජිත් මලල්ගොඩ මහතා පෙත්සමේ කටයුතුවලට දායක වී හැකි බව ප්‍රකාශ කළත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල යළි ඉපත් කළ යුතු බැවින් පෙත්සම සලකා බැලීම ලබන මස 10 වනදා දක්වා කල් තැබුණා. හඟුරන්ගත ප්‍රදේශයේ සිදු වූ නායෑමකින් පවුල් 17ක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ මෙම නායෑම සිදු වෙත්තේ හඟුරන්ගත රුක්වුඩ් වතියායේ දෙවන කොටසේයි. නායෑමෙන් මීටර 500ක් ඔබෙන් වූ වතු නිවාස පේලි තුනක පවුල් 17කට අයත් පුද්ගලින් 57 දෙනෙක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබෙනවා. දැන්ට ඒ අයට පිසු ආහාර ඇතුළු අනිකුත් සියලුම පාසුකම් ලබා දීලා තියෙන්නේ. ඉදිරි කාලයේ නායාම ලක්ෂණ මතුවෙන තවත් ස්ථාන තියෙනවා අපේ කොට්ටාෂේ. වහාම ඉවත් කර ගැනීමට අපි කටයුතු කරගෙන යාම තමයි අපේ ප්‍රධාන අරමුණ. මේ අතර පසුගිය මැයි මාස පැවති අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් රත්නපුර කිරිබත්ගල කන්ද නායගියේ මිනිස් ජීවිත 26ක් බිලි ගනිමින් එම නායෑමෙන් අවතැන් වූවන් මාස 5ක් ගිය පසු තවමත් ජීවත් වෙන්නේ අවතැන් කඳවුරකයි. රත්නපුර පිටපොත කිරිබත්ගල විද්‍යාලයේ ක්‍රීඩාංගණයේ තනනු තාවකාලික කූඩාරම් කිහිපයක ඔවුන් ගත කරන්නේ අන්ත දුක්ඛිත ජීවිතයක්. නිසි සනීපාරක්ෂක පහසුකම් නැමැතිව දිවිගෙවන මොවුන් පිළිබඳ අවධානය යොමු නොකළ බලධාරීන් විපතට වූවන් ජීවත් වන මේ භූමියේ සැමට පොදු මුළුතැනගයක් ඉදිකිරීමට කටයුතු කරමින් සිටින බවට අවතැන් වූවන් චෝදනා කරනවා. ඉතින් පොදු කුසියක් හදලා දෙනවා කියන්නේ මේගොල්ලන්ගේ කඳුරු ජීවිතය තව කාලයක් තිස්සේ ඉදිරියට ගෙනියන්නට මේ රජයට අවශ්‍යතාවයක් මිල දාන්න ඕනද කමක් තියනවද කියන එක අපිට සැකයක් තියෙනවා. කුසිය අපිට තියෙනවා. ඒ වේව කණ්ඩ වඩුනේ අපිට. පාචුනේ හේතුවෙන් ගත වූ දින කිහිපය තුළ පුද්ගලින් දස දෙනෙකු රෝහල්ගත කර ඇති අතර ගැබිනි මව්වරුන් කිහිප දෙනෙක්ම මෙම කඳවුරේ දිවි ගෙවන්නේ අපහසුතා රැසක් මැදයේයි.
අවතන් කඳවුරේ වකුගඩු රෝගෙන් දැඩි ලෙස පීඩා විඳින දරුවෙකුද සිටින අතර හරියමන් රැකියාවක් නොමැති දෙමාපියන් මේ හේතුවෙන් අසරණ වී සිටිනවා. එයා නිතරම වගේ ලෙඩ වෙනවා. ලබන මාසෙ 28 වෙනිදා දරුවගේ ඔපරේෂන් එකක් තියෙනවා. සෑහෙන විදිමම් මට දරන්න වෙනවා. බුදුදහමේ යථාර්ථයේ සොයා යන විදේශිකයින් ශ්‍රී ලංකාවට සංක්‍රමණය වීම සුවිශේෂී කාරණයක්. එලෙස පැමිණි විදේශිකයෙකු අපට හමු වුණේ අවකන පිළිම වහන්සේ ඉදිරිපිටදීය. වෘත්තියෙන් කාර්මික ඉංජිනේරුවෙක් වන ජෝසෙෆ් ප්‍රිට්ස ඔස්ට්‍රියානු ජාතිකයෙක්. 1988 දී තම පවුලේ සමාජිකයන් සමග පළමු වතාවට ශ්‍රී ලංකාවේ සංචාරය කරන මොහු දැඩි කැමැත්තක් දක්වන්නේ බෞද්ධ සිද්ධස්ථාන වැඳපුදා ගැනීම සඳහායි. එහිදී අවකන පිළිම වහන්සේ අභියසට එන මේ 51 හැවිරිදි විදේශිකයාට බුදුදහමේ යථාර්ථය සොයා යාම කෙරෙහි උනන්දුවක් ඇතිවනවා. යළි යළිත් ශ්‍රී ලංකාවේ සංචාරය කරන ප්‍රිට්ස බුදුදහම සහ සිද්ධස්ථාන පිළිබඳ අවබෝධයක් ලබා ගන්නේ බෞද්ධ භික්ෂුන් වහන්සේ ආශ්‍රයෙන්. පසුගිය අගෝස්තු මස යළි ශ්‍රී ලංකාවට පැමිණෙන මේ විදේශිකයාගේ නවාතැන වූයේ අවකන රජ මහ විහාරයයි. විහාරාධිපති හිමියන් බැහැදැක අවකන පිළිම වහන්සේ ආශ්‍රිතව බණ භාවනා කිරීමට ඔහු අවස්ථාව උදා කරගන්නවා. අලුයම 6 සිට උදෑසන 10 දක්වාත් පසරු 2 සිට රාත්‍රී කාලය දක්වාත් අවකන පිළිම වහන්සේ ඉදිරිපිට භාවනා කිරීම ඉංජිනේරුවරයාගේ දෛනික පුරුද්දක්. ඊට අමතරව ඔහු අවකන පිළිම වහන්සේ වැඩ සිටින පරිසරය පිරිසිදු කිරීමට කිසිම දිනක අමතක කරන්නේ නැහැ. From the first moment on it was a very spiritual place. අවකන පිළිමය දැකීමෙන් මට අධ්‍යාත්මික සිතක් පහළ වුණා. මට ඕන වුණා මේ ස්ථානයේදී බණ භාවනා කිරීමට. ඒ වගේම මම දැක්කා මේ ස්ථානයට එන බැතිමතුන් මෙහි යම් යම් දේවල් අතහැර යනවා. මම ඒවා දිනපතා ඉවත් කරන්නේ බොහොම කැමැත්තෙන්. ඒකත් යම් භාවනාවක් හැටියටයි මම දකින්නේ. මම යලි ලබන මස මගේ රටට යනවා. හැකි සෑම අවස්ථාවකදීම මෙහි සංචාරය කිරීම මගේ අරමුණයි. It makes it easy to live your daily life. ඔස්ට්‍රියානු ජාතිකයෙකු වුවත් ප්‍රිට්ස අවකන පිළිම වහන්සේ අරලා නිර්මාණය වූ සුනිල් එදිරිසිංහන්ගේ මේ තරම් සියුමැලිද කළුගල් ගීතයේ පිළිබඳවද යම් අදහසක් ගෙන තිබීම විශේෂත්වයක්. මේ තරම් සියුමැලිද කළුගල් සිතානෙත්තේවත් පෙරිනිසා. දැන් හිරුසියයේ විශේෂාංගය. හිරුසියයේ හරහා ඊයේ අප හෙළි කළේ උදාර මිත්‍රත්ව ජගත් සංවිධානය නම් ආයතනයක් අම්මාවරුනේ ජාතික වැඩසටහන 2017 නමින් කිරි අම්මාවරුන් සඳහා දානමය පින්කමක් මධ්‍යම පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට කටයුතු යොදා තිබූ අයුරුයි. ගිනස් වාර්තාවක් සඳහා කිරි අම්මාවරුන් 5112 දෙනෙකු එකවර සම්බන්ධ කරගන්නා බව පවසමින් එහිදී එක් අයෙකුගෙන් ලියාපදිංචිය සඳහා රුපියල් 100ක් අය කරගෙන තිබුණා. කෙසේ වෙතත් මව්වරුන්ගෙන් මුදල් අය කිරීමට විරෝධය පළ කළ මධ්‍යම පළාතේ ආණ්ඩුකාර නිලුකා ඒකනායක මහත්මිය අදාළ වැඩසටහනට අනුග්‍රහය දැක්වීමෙන් ඉවත් වුණා. පසුව අසත්‍ය ප්‍රචාර සැපයීම හා මුදල් එක්රැස් කිරීමේ චෝදනා මත අදාළ වැඩසටහනේ සංවිධායකවරයෙක් හා සේවිකාවක් මහනුවර පොලිසිය අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ වන විට අප මත නිදහස් කර තිබෙනවා. අධිකරණයෙන් අප ලබා පැමිණි සංවිධායකවරයා කලින් සංවිධානයෙන් ඉවත් වී මේ වන විට ඒඩන් බ්ලිස් ඉනිෂියේටිව් කෝපරේෂන් නම් ආයතනයකින් කිරිඅම්මාවරුන්ගේ දානය නව මුහුණුවරකින් ආරම්භ කළ බව පවසනවා. එහෙත් ඔහු මේ වන විටත් පෙන්වා සිටින්නේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරිය ප්‍රතික්ෂේප කළ මෙම වැඩසටහනේ ලිපි ලේඛනයි. අදාළ වැඩසටහනට ජනාධිපතිවරයා සම්බන්ධ වන බවත් පවසන මොහු ඒ රූගත කිරීමට අවස්ථාව ලබා දීමට නම් මුදල් ගෙවා අයදුම්පත් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටින්නේ මෙලෙසයි. මේ ඇප්ලිකේෂන් එක රුපියල් 1000ක් 10 දින මේ ගන්නවා. හ්ම් හ්ම්. එතකොට පහ කරනවා පහක්. 5000 දින ගන්නවා. දෙනකොට මේකත් එක්ක දැන් පහ ගණන් රෙජිස්ටර් කරනවා. ඔව්. 25000 යනවා. හදිසියෙ රිජෙක්ට් වුණොත් 25000 රිෆන්ඩ් කරනවද කොහොමද? රිජෙක්ට් වෙන්නේ ජනාධිපතිවරයා මෙම කිරිදානය සඳහා පැමිණෙන්නේ නම් එය ආවරණය කිරීමට පිටස්තර පුද්ගලයින්ටද අවස්ථාව ලබා දෙන්නේ දැයි අප ඔහුගෙන් මෙලෙස ප්‍රශ්න කර සිටියා. කිසිම ස්පීච් නෙපිට නෑ. හ්ම් හ්ම්. සාබදල දාන විතර යනවා. ප්‍රෙසිඩන්ට් ඇවිල්ලා දාන විතර යනවා. ඔව්. ඒ කියන්නේ ඔකේ තියෙන ප්‍රෙසිඩන්ට් සාබල් කරනවා.
ප්‍රෙසිඩන්ට් ඕකේ කරලා දෙනවද වැඩේට සහභාගී වෙන්න කියලා. තාම වර්බලි කියලා තියෙනවා. තාම අපි ප්‍රෝග්‍රෑම් එකවත් කම්ප්ලීට් දීලා නැහැ. හිරු CIA මේ පිළිබඳව ජනාධිපති මාධ්‍යංශයෙන් කළ විමසීමකදී එහි නිලධාරීකු සඳහන් කළේ මෙවැනි වැඩසටහනක් සඳහා ජනාධිපතිවරයාගේ සහභාගිත්වය ලබා ගැනීම සම්බන්ධයෙන් කිසිදු ඉල්ලීමක් සිදු කර නොමැති බවයි. එසේනම් මේ මුදල් එක් රැස් කිරීම හරහා සිදුවන්නේ තවත් වංචාවක් නොවේද? දැන් රටවටා හිරෝ. රටවටා හිරෝ. හිටපු අමාත්‍ය දිවංගත සෞම්‍ය මූර්ති තොණ්ඩමන් මහතා නමින් තිබූ ආයතනවල නම් වෙනස් කිරීමට එරෙහිව කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ඉදිරිපිට අද විරෝධතාවක් පැවැත්වුණා. මේ අතර තොණ්ඩමන් පදනමේ මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අරුමුගම් තොණ්ඩමන් මහතාට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයට පැමිණිලි කරන බව අමාත්‍ය පළනි දිගම්බරම් මහතා පවසනවා. සිය සැමියා වෙනුවෙන් අපත් සන්තබූ බලංගොඩ ප්‍රදේශයේ කාන්තාවකට මාස 6කට සිරගත වීමට සිදුවීමේ පුවතක් අප ඊයේ වාර්තා කළා. අදාළ දඩමුදල ගෙවීම සඳහා බොහෝ පිරිසක් මේ වන විටත් ඉදිරිපත් වෙති අතර ඔවුන්ට හිරු ප්‍රවෘත්ති අපගේ ප්‍රණාමය. ශ්‍රී ලංකා පොලිස් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා ක්‍රීඩිකාවන් සඳහා මුදල් ත්‍යාග පිරිනැමීමේ උත්සවයේ විචිත්‍රවත් කරමින් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාද ගී ගැයුවේ මෙලෙසින්. ඒ සමගින් අපි සූදානම් සමගින් යන්නට පැත්තක් නැතුව ඇති දැනගන්න ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිසන පරිදි හිරු ප්‍රවෘත්තියේ සෙම සේවාව සක්‍රිය කරගන්න. හිරු රාත්‍රී 9:30 යලිත් නුර ගැසෙමු. ආයුබෝවන්.